ආසියා කුසලානය ගැන හැමදෙනම් බලාගෙන ඉන්න මොහොතක අපි අද කතා කරන්නේ ආසියා කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුළු ගත්ත පන්දුවන්නු ගැන. මේ වාර්තාවේ 10 වෙනි තැන ඉන්නේ ඉන්දියා සුපිරි ප්‍රතිකරු සචින් තෙන්ඩුල්කා. එක් දින තරඟවල පන්දුවන්නෙක් විදිහට සැලකිය යුතු දක්ෂතා පන්දුවෙ පෙන්නපු තෙන්ඩුල්කා එක් දින තරඟ 23කදී කඩුළු 17ක් ලබාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 21ක සාමාන්‍යයක් එක්ක. වාර්තාවේ 9 වෙනි තැන ඉන්නේ පාකිස්තානයේ බිහි කරපු අමුතු පන්දුවෙමේ ඉරියව්වක් තිබුණු අබ්දුල් කාදර්. කාදර් තරඟ 8කදී කඩුළු 17ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා කඩුල්ලකට ලකුණු 15ක සාමාන්‍යයක් එක්ක. පන්දුවන අතරේ 8 වෙනි තැන ඉන්නේ බංග්ලාදේශ දඟ පන්දුවන ක්‍රීඩක අබ්දුල් රසාක්. රසාක් ආසියා කුසලාන තරඟ 18කදී කඩුළු 22ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 36ක සාමාන්‍යයක් එක්ක. පන්දුවන අතරේ 7 වෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකා සුපිරි තුන්ගිරියව ක්‍රීඩක සනත් ජයසූරිය. සනත් ආසියා කුසලාන තරඟ 25කදී කඩුළු 22ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 30ක සාමාන්‍යයක් එක්ක. වාර්තාවේ 6 වෙනි තැන ඉන්නේ ඉන්දියා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වේග පන්දුවන්නෙක් වුණු ඉර්ෆාන් පතාන්. පතාන් ආසියා කුසලාන තරඟ 12කදී කඩුල්ලකට සාමාන්‍ය 27.5ක් රඳවාගෙන කඩුළු 22ක් ගන්න සමත් වෙලා තියෙනවා. ආසියා කුසලානේ වැඩිම කඩුල්ලාභීන් අතරේ පස්වෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකා සුපිරි වමත් වේග පන්දුවන ක්‍රීඩක චමින්ද වාස්. වාස් තරඟ 19කදී කඩුළු 23ක් දවාගෙන ඉන්නේ කඩුල්ලකට ලකුණු 28ක සාමාන්‍යයක් එක්ක. මෙවතාවෙත් ආසියා කුසලානේට සෙල්ලම් කරන ලසිත් මාලිංග තමයි වැඩිම කඩුල්ලාභීන් අතරේ 4 වෙනි තැන ඉන්නේ. ඒ තරඟ 12කදී කඩුළු 24ක් දවාගෙන මාලිංගගේ කඩුල්ලක සාමාන්‍ය සටහන් වෙන්නේ 21ක් විදිහට. ආසියා කුසලානේ වැඩිම කඩුල්ලාභීන් අතරේ 3 වෙනි තැන ලැබිලා තින්නේ සහිඩ් අජ්මාල්ට. අජ්මාල් ආසියා කුසලාන තරඟ 12කදී කඩුළු 25ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලක ලකුණු 19ක සාමාන්‍යයක් එක්ක. ශ්‍රී ලංකාව නියෝජනය කළ තවත් අපූරු ක්‍රීඩකෙක් වන අජන්ත මෙන්දිස් ආසියා කුසලාන තරඟ 8කට විතරක් ක්‍රීඩා කරලා කඩුල්ලකට ලකුණු 10ක සාමාන්‍යයක් එක්ක කඩුළු 26ක් බිඳ දමලා පන්දුවන අතරේ 2 වෙනි තැන දිනාගෙන තියෙනවා. ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දුවන් ක්‍රීඩක මුත්තයා මුරලිදරන් ආසියා කුසලාන කඩුළු 30ක් බිඳ දාලා තමයි පන්දුවන අතරේ ප්‍රථම ස්ථානයේ දිනාගෙන ඉන්නේ. ආසියා කුසලානේ තරඟ 24කට ක්‍රීඩා කරලා කඩුල්ලකට ලකුණු 29ක සාමාන්‍යයක් එක්ක තමයි මුරලි මේ වාර්තාවේ උඩම ඉන්නේ. මාලිංගට මේ ආසියා කුසලාන තරඟාවලියේ කඩුළු 7ක් දවා ගන්න පුළුවන් වුණොත් මුරලි පහු කරලා එක ගන්න මාලිංගට පුළුවන්. ඔයාලා හිතන්නේ මාලි මේ දක්ෂතාවය පෙන්වයිද? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.